හැමදිனாටම. සදහම් සුවෙන් සියළුලෝ සත නිවාසනසාලන පෞධ්‍යයාරූපවාහිනය ඔබේත සන්නේදනය කරන මේ පේටනිය මිත දායිකත්ව සත්තරම් දේශනාව අප මෙලෙසි රம்ப කරන්නට සූதாනම් වන්නේ. දේශනාාව වෙන් සිදු කලාබෝ ගෞරවනි ආාධනාවෙන් හොතුමුදම් සබහාමண்டපය වෙද වැඩමකොට වැඩහිදින ගෞරවනිය ස්වභිණහන්සේ, පූජනියය කෝරලයාකම සරණතිස පින් පාත් ස්වාමින් වහන්සේ, පිහම දෙනාම පළමුුවෙන් සාතුනාත නංවා නමස්කාර පූරකෝ පෙළිගනිමු සාතුූසාතුෝසාතු. දේශනාවේ පින් ප්‍රදායිකත් වෙලබා ගනමි නත දවසේ කටයුතු කරන්නේ ඩස්. නානා අයකාර මහත්මා ප්‍රධාන පවු්ලේතුූ දරුවන් ඥාතිහිතමිත්‍රාදීන් ප්‍රධාන පවු්ලේ පින්බාත්ත පිරිස. සමන්තාචක්කවාලි ්‍රරාගච්චන්තු දවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් ධම්මස් සවනෙකාලු අයන් බදන්තා ධම්මස් සවනෙ කාලු අයං බදන්තා ධම්මස් සවනෙ කාලු අයං බදන්තා නමුෝතස්ස භගවෙතු අරහතු සබබ දම්මි සු අපටි හතඥානචාරස්ස දස බල ධරස්ස චතුවේසාරජ්්‍ය විසාරදස්ස සබ්බ සතුුතමස්ස දම්මිසරස්ස ධම්මරාජස්ස දම්මසාමිස තාගතස්ස සබබ්ුණු සම්ම සම්බුද්දස්ස නමුෝතස්ස භගවතු අරහතු සබබදම්මිසු අපටිහතඥනචරස්ස දස බලදරස්ස චතුුවීසාරජ්ජ විසාරදස්ස ස දම්මිසරස දම්ම රජස්ස දම්මසාමිස තගස සුණ සම්ම සම්බුද්ධස්ස නෝතස්ස භගවෙතු අරහතු සබදම්මිසු අපহাnyaනcaraස Dasබලදරතුවේ සරජජ විසාරදස ස satuමස දම්මිසරස දම්ම රජස්ස දම්මසාමස ගස සුණු සම සම්බුද්දස්ස සද්ධර්මශ්්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියරු දෙනාම සූදානන් වෙන්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාල අති උතුම් ශ්‍රීසද් ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටස දේශනා කරවගෙන අදත් ධර්මශ්‍රවනය කරන්න පිනතිනි භාගතුනු හසසි දේශනා කොට වදාලා බණ අහන හැමකිෙනෙක්ම මහත් වූ බලාපොරොත්තුවක් පෙරදරි කරගෙන ඒ බලාපොරොත්තුව මුදුන් පත් කරගැනීම වෙනුවෙන්ම ධර්මශ්‍රවනය කළේතුයි කියලා. අපිත් ඒ බලාපොරොත්තුව මුදුන් පත්කර ගැනීම වෙනුවෙන්ම මනාව ධර්මශ්‍රවනය කරමු. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්මදේශනාව ශ්‍රවනය කරන අතරතුරදීම මාගේ පංචනීවරණ ධර්මයන් යටපත්වේවා. සප්ත බෝදධ්‍යයාංග ආදී ධර්මය වැඩි දියුණුවේවා මේ දේශනාව අතර තුරදීම මට උතුම් මාර්ගයක්ඵලයක් අවබෝධ වේවා කෙන ප්‍රාර්ථනාව. පෙන්නතුනි අපි මේ දවස්වල සාකච්ඡා කරමින් හිටිය උතුම් වූ රතන සූත්‍ර දේශනාව. ්‍රථන සූත්‍ර දේශනාවෙන් සිදුකෙරෙන හත්වෙනි ධර්ම දේශනාව සඳහා තමයි. දායක පිරිසාද දායකත්වය ලබල දීල තියන්නේ අපි සාකච්ඡා කරමින් ඉන්නේ මේ උතුම් වූ සූත්‍ර දේශනාව දෙවැනි ගාතාරත්නය ඒ දෙවැනි ගාතාරත්නයේ සාකච්ඡා කරන අතර අතිරේක කාරණාවත් අපි කතා කළා සංවරයේ පිළිබඳව සංවර විනයයි පහාන විනයයි කියලා භාගිතුන් වහස කාරණා දෙකක් පැහැදිලි කරලා තියෙනවා. ඒ කාරණාව සඳහන්වෙනි මජ්‍යි මනිකායි. සංවර විනේ කියන්නේ මොකක්ද කියන කාරණාව අපි පහුගිය ධර්ම දේශනාවෙන් සාකච්ඡා කළා. එතට පහන විනේ කියන්නේ මොකක්ද කියන කාරණාව කෙටියෙන් සසිහිපත් කරමින් දෙවැනි ගාතාරත්න ඉතුරු කොට සපියාද සාකච්ඡා කරමු. සංවර විනය කොටස් පහකට බෙදල තිබුණා. එවගේම පහනවිනයත් කොටස් පහකට ඒවි දිහටම බෙදලතියවා. කෙනෙක් හරියට සංවරයි කෙල කියන්ටන මේ කාරණා දහයෙන්ම යුක්ත ව්ඩෝ නෙ කලතමයි සඳහන් කරන්නේ. එදොර පහන විනේ කියල කියන්නේ පළවෙනි කාරණාවතමයි තදංග පහනයේ. අපි නිතර අහල තියන වශචනයක් ෝක හිතේ තියන ලෝබ දේශ මෝහොකින් අකුසල චෛච්චික ධර්මයන් තදංග වසයෙන් යටපත් කරගෙන දන්දිනවා කියන කාරණාව එහෙම අපි නිතර දන්දිනකොට කතා කරනවා එතට මේ තදංග වසයෙන් යටපත් කරනවා කියල කියන්නේ ඒ මොහොතට යටපත් කරනවා කියන එකයි කුසල් අපේ සිතේ උපදින වෙලාවට අකුසලයක් උපදින්නේෙ නෑන කුසල් සිතක් තියෙන වෙලාවට අකුසල් සිතක් උපදින්න නෑ. නමුත් අපේ හිතේ කුසල්සිත් ඇතිවෙන්නේ බොහොම කෙටි කාලයයි කෙටිවෙලාවයි. වැඩි කාලයක් අපිට ඇති වෙන්නෙම අකුසල් සිත්. නමුත් කුසල් සිතක් පවතින වෙලාවට අකුසල් සිතක් ඒ සිත මැඩගෙන උපදින්නේ නෑ අංගේ අකුසල් සිත මැඩගෙන කුසල් සිතක් ඉදිරිපත් කරගෙන යම්කාරණාවක යෙදනවට තමයි කියන්නේ පහනවිනි. අකුසලේ යටපත් කරලා කුසලයේ ඉස්මතු කරගෙන කටයුතු කරලා. නමුත් ඒ කුසල් සිත නැතිවුන ගමන්ම අපිට ආපහූපදිීන්ට පටන්ගන්නේ එතන ඉඳලා අයි අකුසල්ම තමයි. එළඟට දෙවනියට සඳහන් කලා වික්කම්බන පහනය මුල්ලක තදංග පහන දෙවනිකාරණ වික්කම්බන පහනය. වික්කම්බන පහනන් කියලා කියන්නේ ධ්‍යානවලට සමවැදුනහම ඒත් අකුසල් ප්‍රහාණය වෙනවා. යම් කෙනෙක් යම් ධහානයකට සමවැදිල ගත කරන්නේ යම් තරන් කාලයක්ද. අපි විනාරිි පහළවක් දිහාානයට සමවැදුන කියලා. ඒ විනාරරිී පහළවඇ තුළි කිසිම අකුසල් සිතක් පහලවෙන්නේ පහළවෙන්නේ නෑ. යත පෑත් දිානයකට සමවදුන්නනං ඒ පැෑඇතුළි අපට අකුසල් සිත් ඇතින්නේ ඇතිවෙන්නේ නෑ. ගේනිසල් සමයි වික්කම්බන පහනං කියලා කියන්නේ. අකුසල් ඇතිවෙන්නේ නෑ දිහානේ තුළ සමවදිල ඉන්න වෙලාමේ. තුන්වෙනියට සඳහන් කළා සමුච්චේද පහනන්. ඒැන මාර්ග සිතෙන් ප්‍රහාණය වීම කියන කාරණා. සමුච්චේද ප්‍රහණන්. සම්පූර්ණයෙන්ම අකුසල් නැති කිරීම. ඒ චිත්ත පරම්පරාව්‍යයයි කවදාවත්ම අකුසල් සිතක් ඇති නොවෙන විදිහටම අකුසල් ප්‍රහාාණය කරනවා. එකට කියනවා සමුච්චේද පහණක් කියලා. පටිප්පස් අද්ධිපානය හතරවිනි කාරණා. ද මේ පටිපස් අද්ධි පහනන් කියල කියන්නේ. සෝවාන් මාර්ග ඥානෙන් කෙලෙස් ප්‍රහාාණය උනහම. ඒ වෙලාවට වෙනත් කිසිම කලේෂයක් ආය ඇතිවෙන්න නෑ. සෝවාන් මාර්ග ඥානයෙන් කෙලෙස් ප්‍රහණය වනහම තමයි ඒ කෙලෙස් අයඋපදින්නේ නෑ කියල සඳහන් කරන්නේ. නමුත් සෝවාන් මාර්ග සිත ඇතිවෙන වෙලාවට සමුච්චේද වශයෙන් ප්‍රහණය වෙන්නේ කෙලෙස් තුනයි. අපි ඒක මනාව ධර්මශ්‍රවනය කර නිසා දන්නවා. මේ සෝවාන් මාර්ග සිත ඇතිවෙන වෙලාවට සමුච්චේද වය ප්‍රහණය වෙන්නේ සම්පූර්ණ කෙලෙස් තුනක් විතරයි. එ මොනවාද කියන කාරණාව සඳහන්කළා විතිකිච්චා සක්කායිදිත්්ති සීලබ්බත පරාමාස. සංයෝජන දහයක් තියනව නැති කරන්ට. සෝවාන් වහසේ නැතිකරල තියන්නේ සංයෝජන තුනයි සංයෝජන තුන තමයි විතිකිච්චා විතිකිච්චාව කියනෙ සැකයන එතට මොන සැකේ ගැනද මේ සඳහන් කරන්නේ මේ සාමාන්‍ය එදිනිදා අපට නොයෙක් දේවල් පිළිබඳව ඇතිවෙන සැකයක් ගැන නම මේ කතා කරන්නේ. බුද්ධාදී අට තැන පිළිබඳව සැකයේ. ුදුරජාණන් වහස ගැන සැකයින කවදාවත් මාර්ග පලයගට යන්න පුලුවන්කමක් නෑ ඉති එතනින් එහාට තියෙන කාරණා හත්ත පිළිබඳවම කතා කරන්න දෙක් නෑ භාගිතුන් වහස ගැනැකයි නම් කොහොමත් මාර්ග පලේගට යන්න බෑ ම තිසරණයට එඉන්න බැහැනි එනම් භාගිතුන් වහස ගැන සැය ධර්මරත්නය ගැන සැකය ආරය මහා සංගරත්නය ගැන සැකය මේ අතිී තනාගත භවය පිළිබඳව සැකයි ශික්ෂාපද පිළිබඳව සැකය මේ ආදී සැකයන් වගේ පිළිබඳ කරුණු අටක් සඳහන් කරනවා එකයි බුද්ධී අට තැන පිළිබඳව සැකරේ. ඒ සැකය නැති කරනවා කියන එක තමයිතන සඳහන් කරන්නේ විතිකිච්චාව නැති කරනවා කියලා එතකොට සෝවාන් වහන්සේද කවදාවත්ම තුනරුවන් පිළිබඳව සැකයයක් උපදින්නෙම උපදින්නෙම නෑ. ශ්‍රද්ධාව කවදාවත් උන්වහන්සේළඟ නැතිවෙන්නේ නෑ ඊළඟට සක්කායිදිත්්ටිය තමන් පිළිබඳවතියෙන් හැඟීම ඊළඟට සීලබ්බත පරාමාස කෙලකයෙන් වැරදි සීලවෘත වැරදි සීලවුෘත ඕන තරන් අනුගමනය කරලා තියෙනවා නිවන්දකිට සක්කාා යිදිට්ටියය තමන්ට තමන් පිළිබඳවතියන මානයේ වැරදි සීලවෘත කියල කිය හම දැන් අතීතය අජවෘත ගෝෘත සුනකවරෘත කුක්කුර වෘත මේගේ වෘත සමාධන් වෙලා ඉද තියෙනවාන්නේ එලුවෝ වගේ හැසුරුණා දකට ගවයෝ වගේ හැසරුණා සුනකයෝ වගේ හැසුරුුණා මිනිස්සු කෑමකෑ විසුනකේෙක්වාගේ නිදාගත්ත සුනකේෙක්වාගේ ඇවිත් දෙසුනකේක්වාගේ ඇයි කයට දැඩී දුකක් දෙනවා ඇයි මේ දුක් දෙන්නේ කෙලෙස් ප්‍රාණය කරට නැති කරන්න අනන්ත දුකක් දුන්නා ඒක තම සීලබ්ත පරාමස් වැරදි සීලවරුත නමුත් එහෙම වෘතයක් සමාදන් වෙලා හිටිය කියලා කවදාවත් නිවන්දකඩ පුළු හංකමක් නෑ. ද මේ කාලෙත් එහෙම නොයෙක වැරදි මතිමතාන්තර ඕන තරන් මිනිස්ුවතර තියෙන මේවාගේ වෘතා අනුගමනය කළේ නැති වුණට වෙනත් නොයික් මතිමතාන්තර තියෙන සමහරකට්යවා නිවන් දකිින්ට කවදාව දන්දෙන් දෝනිි නෑ කියලා සහරකින බනහන් ඕෝනිි නෑ කියලා භාවනා කරහම විතරක් ඇති කියලා හැ අප බුද්ධාගමීමම කද කියලතින්නේ නිවන් දකිින් බලාපරොත්තුව වෙන වන සෝවාන් වඩ බලාපරොත්තු වෙන වන පුද්ගලයා අනිවාරයම බනහන්ඩ මෝන ෝතන දත සූත්‍රීතම එහෙම පහැදිරි කරන්නේ සෝවාං වෙන්ඩනං බන අහන්ඩ මෝනේ සමරලාට මේකාලය අහන්ඩ ලැබෙනවා භාවනා කරන කෙනෙක් බනහ්ඩෝනෙ නැහැ කියලා නිවන් දකින්න බොහෝම කෙටික්‍රම හොයනවා දන්දිින් ඩෝන්නේ සිිල්රකින්ඩෝනි නෑ නමුත් අපිට බුදුරජාණන් වහන්සේ මිත් ත්‍රිපිටකයෙන් ගැල්ල පෙන්නලා තියෙන්න්නේ නිවනට යන කෙටිම පාර. මො භාගිතුන් වහන්ේ අවබෝධ කරගත්ත මුළු ධර්මස්කන්දීම මිත්‍රිපිටකගේ නෑ ඒට නොයෙක් තැන්ගොල නොයෙක් හේතු තියෙනවා ඒ මුළු ධර්මස්කන්දේම ත්‍රිපිටකේ නැහැ කියලාඒ ඇ වර්තමානය කවුරුවත් වත් එම සංගීතිකාරක තෙරවරුන්වත් ත්‍රපිටකෙන් ඒ අනික් ධර්මකොටස් අයින් කලාද නැ උන්වහසලායිං කළෙත් නෑ. එක භාගිතුන් වහන්සේම තමයි යයින් කරන්නේ. ැරියුතු ම හතත්න් වහස පිරිනිවම් පැවට පස්සේ. ධාතුන් වහන්සරටි ගෙනල්ල භාගිතුන් වහසගේ ශ්‍රහස්ත දහතුවට පිළිගැන්ු හම. ඒ ධාතුන් වහසටික ශ්‍රීහස්තේ තියාගෙන භාගිතුන් වහස සැරියුත් මරහතන් වහසගේ ගුණවරණනා කරනවා ගාතා පන්සීයකින්. ඒ ගාතා පන්සී අපේ ත්‍රිපිටක කොහෙවත් නැෑැ. නමුත් ගාතා පන්සීකින් ගුණවරණා කලා කියලා විතර එලියලතිෙන්. ඉතින් එතිකොට ඒ සමහර දහම් කරුණු භාගිතුන් වහන්සේම තමයි මේ පිටකෙන් අයින් කරන්නේ මු ඒ අයින් කරලා අපට නිවනට උපයෝගී වෙන කොටස විතරහි භාගිතුන් වහන්සේ දී ලතියන්නේ එක භාගිතන් වහසේ මයි කරන්නේ ඒකෙන් ඒ තරමට මේක කෙටි කරලා අපිට රජුවම නිවනට යන්න ඕන පාරතමක් පෙන්නලා තියන්නේ හැබයි භාගිතුන් වහන්සේගේ කෙටිකිරීමට අමතරව වෙන මේ ලෝක කිසිම දෙවියකුට බ්‍රහමියයකුට මාරීකුටවත් මේ දීල තියන පිටගේ ඇල පිල්ලක්වත් අයිං කරන්න අයිං කරන්න බෑ මේක නිවනට යන්න කෙටිම පාර හැබැයි මේ ලෝක වෙන කාටවත් මේක ඇතුළෙන් වෙනත් කෙටිපාරවල්නං හොන්න බෑ එහම හො න්න ගියත් ඒ මිත්‍ය දෂ්ටියක් බවට පත්ව කෙටිම පාර පෙන්න ලති එතුර අනුපූර් ප්‍රතිපදාවක්ති න මේ ශාසනී කම අනපූර් ප්‍රතිපදාවක් කියලකෙන් නිවන සොයාගෙන යන්න ගම්මන යා යුතු පිළි වලක්තියෙනවා හිතන්නකොි දරුව කල්පනා කරනවා ඉංගිනේරුව රේක් වෙනවා මම කියලා එතකට ඉංගිනේරුව රේක් බවට පත්ව එයා පුංචි අවදිය ඉදලා යාතු පිළිවලක්තියෙනවාන්නේ සාමාන්‍ය පෙළවී භාගගේ පාස් කරලා එතනදලා ඒ සඳහා අවශ්‍ය අධ්‍යාපන කටයතු කරලා එ මෙෙම මේ ගමන යන්ඩෝනේ. එහෙම ඇතුව කෙලින්ම කෙනෙක් ගෙහිල්ලා ඉගිනරු පීටට ඇතුලන තැන්්‍රවෙලා හිටියට කවදාවත්තය ඇතුළට ගන්නෑන. එයාට තියෙනව මුලඉඳලා එන්ඩෝන ක්‍රමය. අ ඒ වගේ මෙසාසනෙත් අනුපූර ප්‍රතිපදාවක් පෙන්වා දානය, සීලය, භාවනාවමයාදී කරුණු පිළිවලින් සම්පූර්ණ කරගෙනම මෙෙන්්දෝන. ඉ කාටවත් ධනය අත්හරලම ගමන යන්න බෑ. නිවනට යන කෙනළ ධනය තිබිය ඉතුමාර දම කෙලෙස් ප්‍රාණය කරන්න යන ගමනක්න එන අත්හැරීම භාගිතන් වොහසේ මැනවම් සඳහන් කරපු තැන නිධානය. කොහොම දෙක අත්හරලබ අත්හැරීම. ඇ ඒ හින්ද නමුත් මේ ශාසනය තුළි කෙටික්‍රම කාටවත් වෙන හොයන්න බෑ භාගිතුන් වොහස පෙන් අබපු ක්‍රමයෙන්ම තමයි ඒ ගමන යන්ඩුවනේ. ඊට පස්සේ. අපිේ බුදුජාණන් වහසේ කාරණනාාටික දක්වලා තමන්ගේ ජීවිත කාලයේ තුළ මේ සංයෝජන තුන හැර තිකෙනෙ සෝවාන් වහන්සේ. සෝවාන් වෙනකොට නැතිකරපු මේ සංයෝජන තුන හැර තවත් වෙනත් කෙලෙස්. උන්ු වහස්සගි හිතේ ඇතිවෙන්නේ නෑ කියලා කොතනවත් කියල නෑ. සංයෝජන දහයත්වේ නවන්නේ නැත්තරම නැතිකරන සංයෝජන තුනයින්නේෙ. ජීවිත කාලේ නොයෙක් අවස්ථාවන් වල තමන් ප්‍රහිනේ නොකළ සංයෝජනය. මන්ග හිතේ උපදන්න උපදිින්ට පුළුහන්. ආංගිනිසා විශේෂයෙන් සඳහන් කරනවා පල සමාපත්තියක් හැටියට සෝවාන් පල සමාපත්තියට සමවැදුනහම එවන් වෙලාවටත් ඒ හිතේ කලේසික් ඇතිවෙන්නේ නැ කියලා. සෝවාන් පල සමාපත්තියට සමවැදු හා. දැි මලුත් කතා කලා සමාපත්ති සුවයෙන් වැඩඉන්න වෙ විකු සල් සිත් මිතක් අකුසල් සිත් නැ කියලා. ඉළඟට සඳහන් කළා ඒ ප්‍රහාණයට පටික් පස් අද්ධි ප්‍රහාණය කියළ කියනවා. ඉළඟට අවසාන කාරණාව නිස්සරණ ප්‍රහනය නිර්වාණයෙන් ලැබෙන ප්‍රහාණයට කියනව නිස්සරණ ප්‍රහාණය කියලා. පිනතින ඉතින් මේ හැම ප්‍රහාණයක්ම තියෙන්නේ කාටද මේ කතාගරපු සියලුම ප්‍රහාණයන් තියෙන්නේ අපට නෙමේ. මාර්ගඵලලා බීන්ටමයි ආර්යන් වහන්සේ ටමයි මේකම ප්‍රහාණයක් වත් අපට අපට නෑ අන්න නිසා සංවරයි කියල කියනව නම් සංවර විනය පහන විනය කියන කාරණ දෙකේ කතා කරපු කරුණු දහයම යමෙක් ළඟ තියෙනව නං අන්න ඒ පුද්ගලයට තමයි සංවරයි කියල කියට පුළුව එහෙම කල්පනා කරලා බලහම අපි ඔක්කොම තවම අසංවරයි. සංවර වෙනවා කියන එක සුළු පඩු කාරණාවත් නෙමෙයි කියන කරුණ දැන ගැන්ඩෝ නතගොටේ. එලකට බුදුරජාණන් වහන්සේ සඳහන්කරපු මේ රතන සූත්‍ර දේශනාව දෙවනි ගාතාරත්නය අකි අපි ඒක සාකච්ඡා කරමින් හිටි. ඒ අතර අතිරේක කාරණාවට ඇවිල්ල තමයි මේ මජ්‍යිම නිකායි තියෙන මේ කාරණාව ඉස්මතු කර ගත්තේ. අපි ආය යමු භාගිතුන් වහසේ මොනොවද දෙවැනි ගාථරත්නින් සඳහන් කරල තියෙන්නේ විශේෂයෙන් දෙවැනි ගාථාව කතා කරන්නේ ධර්ම ශ්‍රවණය කිරීම පිළිපද දෙවියන් ඇතුළු රැස්සච්ච ප්‍රජාවට මෙ ධර්මය මනාව අහන්ඩ කියන කාරණාව තමයි භාගිතන් වහසසි දේශනා කර කරයි තස්මාහි භූතා නිසාමේත සබ්බේ මෙත්තං කරෝත මානුසියා පජාය දිවාච රත්තෝච හරන්තියේ බලින් ඉති භාගිතුන් ොහැ සඳහන් කරනවා. මේ දිවා රෑ දෙකේම දෙවියන්ට නොයෙක් පුද පූජා පවත්වන මිනිස්සු ඉන්නේ. එමිස්ුට අනුකම්පා කරන්නට කියලා. ඉතින් භාගිතු ොහැ සඳහන් කරනවා දෙවියන් නිතරම දෙවියන්ට දේශනා කරන්නේ තමන් විඳින සැපය දෙවිය කිය ක මිනිස්සවාගේ සැප විඉදිර පිරිසක් නෙමයි. මිනිස්සුන්ට කවදාවත් තමන්ගේ ජීවිතයේ තේරෙන්නෙවත් නෑ දෙවියෙක් විදින සැපක කොහොමද කියලා. ඒ තරන් අසී මාන්තික සැපක් දෙවීකුට තියවා. එතකොට දැන් දෙවෝ බනාහන්ඩ මෙතින්ට රැස්වෙලා ඉන්නේඒ සියලුම් සැපත්තරල සියල්ලු සැපා අත්හරල මේ ඇවිල්ලෙයි. ඇති ඒනිසා සඳහන් කරනවා එහෙම ඇවිල්ලත් මේ දේශනාව එක වචනයක් කොත් අතහරගන්න නැතුව අහන්ඩ කියලා. විඳින සුවයා අත්හැරල මෙතින්ටාව බණහන්ඩ නං එක වචනයක් කොත් අත්හරින් එපා කියලකයි. එක වචනයක් කොත් අත්හරින් නැතුව මනාවම ධර්මශ්‍රවනය කරන්න. කියකට සඳහන් කරනවා යම් කෙනෙක් තමන්ට යම් පාඩුවක් කරගන්නවාද. තැන් මෙතෙන්ට ඇවිල්ලා බනාහන්නෙත් නැතුව ඉන්නවනන් ඇත්තරම තමන්ට තියෙනෙ පාඩුවක්මයි. ඇයි සැපවිඳින එකත් අත්හැරලාවා ඉති සැපවිඳින් නැතියකත් පාඩුවී. ඉතින් සැපවිඳින් නැතුව මෙතෙන්ට බනාහන්ඩ ඇවිල්ලා ඉති බණහන්න නැතුව ඉන්නවනගේත් පාඩිී. එක්කෝ එතෙන්ට වෙලා සැපේ විඳින්ඩෝනේ නැත්තං මෙතෙන්ටවිල්ල ධර්මය හ්ඩෝනේ ඉතින් ඔය දෙකමනතුව ඉන්නවා කියල කෙන දෙපැත්තෙන්ම දෙපැත්තෙන්ම පාඩි නිස තමන්ගේ ජීවිතයටය එහ පාඩුවක් කරගන්න නැතුව මනාව මේ ධර්මයේ සියල්ලෝම කණ්යොම අහන්ඩ කියල බුදුරජාණන් වහසි දේශනා කරනවා හැම කෙනෙක්ම කංයොමලා ඒ ධර්මය මනාව අහන්ඩේ ඒ ධර්මේ ඇහුවොත් කවද පාඩුවක්න පාඩුවක් නනෑ බනාහපු කෙනෙකුට කවදාවත් පාඩුනා කියල සඳහන් කරලා නෑ. ලාභයක්ම යතනතියෙන්. අගනිසා ස්වභාවෙන්ම සතුටුසිත් ඇතුවම තමංුව මනාව පිහිටවාගැනීම සඳහා භාගිතුන් වහන්සේගේ ධර්මයම ශ්‍රවණය කරන්ඩිකේලා මේ රතන සූත්‍රයේ විස්තර කරන තැන භාගිතන් වහන්සේ මනාව පැහදිි කරවා. ජීවිතය ඉතාම ය යහපත් ආකාරයෙන් පවත්වා ගැනීම සඳහා, යෝනිසෝ මනසිකාරයෙන් කෙලෙස් නැතිකිරීම සඳහාත්. සිහියෙන් ඉන්න සකසලා හන්. මකද යෝනිසෝ මනසිකාරය කෙලිකෙන්න්නේ. එල්ලඹ සිටි සිහිය. මේ ගතවෙන හැම මොහොතක් මොහොතක් පාසාම මනාව සිහියෙන් ඉන්ඩෝනය තමන්ට මොනවද. හිතෙන් එනැතන් මට මේ වෙලාව උපදින්නේ අකුසල් සිතක් ද කුසල් සිතක්ද.ඉනිසා වහාම අකුසල් සිත හඳුනගණ්ඩෝනේ හඳුනගත්ත ගමම්ම ඒ අකුසලයෙන් වහාම බැහැරවෙන්ඩුවනේ. එහෙම නැතිවුුණොත් අපේ හිත ඒ අකුස්සලයත් එක්ක බැඳෙනවා. එහෙමනහම ගලවගන්න ටිකක් අමා ව ර මනාව පැහැදිලි කලා සීලේ ගැන දේශනා කරන කොට ැ අපි නච්ච ගීත වාදිිත විසූක දස්සන මාලා කියල සමාධන් වෙනවන්නේ. එදවට අපේ හිතට හිති ගමම්ම ගීතයක් මතක් වෙනවා. එ ඒ ගීතයක් මතක් වුණ හම ගීතයක් ගායනා කළොත් සිල්පදී කැඩිනෝ. නමුත් ගීතයක් හිතටාව කියලා සිල්පදී කෙරෙන්නේි නෑන ක්‍රියාත්මක වෙන්නෙපේ. නමුත් මම හටි කියන්නේ නෑන කියලා සමහලාට හිතින් මිමිනෙන්ද. ගීතයක් ආපු එහම වෙනවා. ැබයි දේශනා කරන්නේ. ඒ කාරණාව මතක් විච්ච ගමම්ම එක්කෝ බුදුගුණයක් මෙනෙහි කරලා. නැත්තං ගාතාවක් සධ්‍යායනා කරලා. නැත්තං පිරිත්සූත්‍රයක්සිහිපත් කරලා. මේ හිතට ආපු අර කෙලෙස් සිත ඉවත් කරගත්ත නැත්තං වැඩි වෙලාව කියන්නේ නැහැ. ලේසය මගේ හිතා ක්‍රමණය කරනවා මටත් නොදැනීම මගේ කටින් මේ ගීතය මිමිලනවා ඒත් එක්කම මගේ සිල්පදි පරදිනවා අන් ඒක නිසා තමයි වහාම එ කෙලෙස් සිත බැහැර කරගන්න කලකෙන් ග මෙතනත් සඳහන් කරනවා මනාව තමන්ව මේ ධර්මය සකසලා මහන්ඩ යෝනිසෝ මනසිකාරය මහන්්ඩි. ඉගන කලේසයක් ආපු ගමම් අකුසලයක් ආපු ගමම් එක මනාව හඳුන ගණන්්ඩ එක නැති කරලා ධර්මය මහන්්ට. බුදුරජාණන් වහන්සේළකට සඳහන් කරනවා ඉතාම සිහිියෙන් සත්පුරුෂයෝ ගෞරෝ සහිතවේ ඇසුරු කරමින් සත්පුරුෂයන්ගේ වචන මනාව තමන්ගගේ ජීවිතයට අරගණ්ඩ කියලා මනසට අරගණ්ඩ කියලා. සත්පුරුෂෝ ඇසරු කරන්නේ ගැනෙ ගෞරව සහිතරු බල සත්පුරුෂය ගැන කරුණු පැහැදිලි කරනකොට බොහෝකාරණා භාගිතුන් වහසේ පැදිලි කළ. යමක් යමෙකුට කියල දෙනවන ගෞරව සහිතව කිය කිය දෙන දේ අහන කෙනෙකුට කියල දෙන්නරන. අනිත් එක සත්පුරුෂයෝ ඇසුර හිටිය කල සහරලාට සත්පුරුෂයෝය ඇවෙල්ල අපිට කරුණු කියල දෙන්නේ නෑ බලින්. ග ුවමනාවක් තේඩන අපිට එනිසා අපි සත්පුරුෂයන් හොයාගන ගිහිල්ලා අපට අනුකම්පා පිණිස මේ කාරණාවත් මේ කාරණාවත් පැහැදිලි කරලා දෙන්න කියලා අපි සත්පුරුෂයන්ගෙන් අහන්ඩෝන මොක එෙමනැතුව අපි සත්පුරුෂයා කියල දෙන්න ගියාට ඒ පුද්ගලයට අහන්ඩ වුවමනාවක් තේෙනවද නැද්ද දන්නේන ඒක වන්න එක පැත්තකින් තමන් වෙහෙසෙනවා තමන්ගේ ආධ්‍යාත්මික සුකය වෙනුවෙන් කරගණ්ඩ තියෙන කාලයේ තමන්ට අහිමි වෙනවා සමහර වෙලාට ශ්‍රද්ධාව නැති අයිගේ දෝෂ දර්ශනයටත් බඳුන්නේෙනවා. තිංසා අපි තමයි ගිහිල්ල මනාව අවශ්‍යද ඉගෙන ගණ්ඩෝන. ඉනිසා සත්පුරුෂයන් හොයාගෙන ගිහිල්ල ගෞරව සහිතව සත්පුරුෂයන් ඇසුරු කරමින් ඒ වශන ඉගෙන ගණ්ඩෝන කියලා වෙතන සඳහන් කරන්නේ. ඉන් පසුව සඳහන් කරනවා මතක තියාගණඩත්ව ඕන වචනේ තේරු ගණ්ඩ උත්සාහ කරන්නත්ව ඕන ඉතින් පිිතන මේ කියන්නේ සෝතානු දත සූත්‍රයේ බණහන්ඩ දේශනා කරපු ක්‍රම යමයි මේ සඳහන් කරන්න. මනාව අහණ්ඩෝන සුතා දතා අහන ධර්මය හොඳයට මතක තියාගණ්ඩෝනේ. වචසා පරිචිතා වචනයෙන් වචනේම ප්‍රගණ කණ්ඩුවන. කිය බනාහඩ ගියහම වචනයක් වචනයක් ගානය අහන්ඩ කියන කතා වයිම කියන්නේ එතකොට භාවනාවක් වෙන්න මේ වචනේ ශ්‍රවනය කරලා ඊළඟ වචනයට ඊළඟට එහෙම කන්දෙන්ඩෝනෑ ඊළඟට ඊළඟ වචනයට කන්දෙන්ඩෝන මේ වචනයක් වච ගාන කන්දනකොට වෙනත් සිතුවිල්ලකට යන්ඩ ඉඩක් නෑ අනි කාරණාව තමයි වචනයෙන් වචනය බනාහන කිය එක න්නතුනේ එතකොට තමයි ධරුම රසය දැනෙන්ට පටන්ගන්න සබ් රසං ධම්ම රසං ගිනාති බනක් අහනකොට ගීතයක් අහනවා ගැපට දැනෙ නෑ මො ගීතයකට අපි කැමති අපේ කෙලෙස් වැඩි නිසා නමුත් බනක් අහනෙක ඊටඩ බොහම රසවත් ක කියල දේශනා කළේ වෙන කවුරුවත් මේ භාගිතුන් වහන්සේ ැයි ඒ රසය ඉස්මත් වෙලා දැනෙන් වචනයක් වචනයක් ගාන ප්‍රගුණ කරන්නුව. සංසාරරි පාර්ථනා කළ යුත්තුෙත් එහෙමනිි නිර්මල පරිාප්තිය අසන්නෙෙන්වා නිර්මල පරිාප්තිය දරන්නෙම්වා අර්ථ පිරික් සන්නෙෙන්වා මේ විදිීට අර්ථයේ මිනිහිකර කර වචනයක් වචනයක් ගානී ආනවා එහෙම ලැබෙන්ඩ කලතුමයි ප්‍රාර්ථනා කරන්න. එනි සමතන දේශනා කරන වන වචනයක් ගානය හට. හතරවෙනි පියවරේදි කියනවා මනසානු පෙක්කිතා තමන්ගේ භාෂාවට පරිවර්තනය කරගන්නඩ තියනෙ ඊට පස්සේ. එති මෙතන කියන හැටියෙත්නම් මුල් පියවරවල් තුනම පාලීන් කරණ්ඩෝනේ. දි එතුකට අද හැමෝම පාලී අහල ඉගෙන ගඩ පාලි දන්න ෑන. ද දේශකයන් වහසලා පාලියීක්ම මේ ධර්මය දේශනා කළු වර්මානය ලංකාවන ඉතින් අහන්ඩ ඉතුරුවෙන්නේ ඉතාම. ඉතාම සුළි පිරිසයිම්ගද තේරෙන්න්න හැනේ එමුත් භාගිතුන්සේ දේශනා කරන්න මෙ මුල් පියවරවල් තුනම පාලෙන් කරන්න කියලා. ඉතින් එහෙම බැරි නං අපිට තියෙනව බොම පුංචි අවස්ථාවක් ඒකයි මුලින් සඳහන් කළි සත්පුරුෂයකුගෙන් අහන් සත්පුරුෂයක කවදාවත් වැරදිදයක් කියල දෙන්නේ නෑ. ධර්මයේ වගේ අධර්මය කියල දෙන්නේ නෑ. ඒකයි සත්පුරුෂයකහොහන්ඩුව. බොම අනුකම්පා සහිතව නිර්මල පරිාපතියම තමයි කියලදන්නේ එහෙම නැත්තං අපි පාලිය කියවඩ දන්නති නිසා මේ කියල දුන්න දේ හරිද වැරදිද කියන කාරනාවක් අපි දන්නේනෑ කියලා දුන්න මොකක්දය එක ඒවිදිටම පිළිග්ඩ තමයි අපිට තියන්නේ ඉතින් ඒ භාගිතුන් වහස්සගේ වචනය නමේ නම් ඒ කොච්චර දියුණ කළත් අපිට නිවනට යන්ඩ නිවනට යන්ඩබ. නිස සත්පුරුෂයකුගේෙන් මහණඩුවේ. එතවට අපිට විශ්වාසයි මේ සත්පුරුෂය කවදාවත් අපි නොමග යවන්නේ කියලා. පාලිය දැනගෙන හිටියනං යම් දේශනාවක් ශ්‍රවණය කරලා ගෙහිල්ල සැක මත වුණොත් අපිට අපහු සූත්‍රයේ පෙරල්ලා බලන්ඩ පපුළුහන් ඒ කියපු කාරණාව එහෙබම සූත්‍රයේ තියෙනවද කියලා. එ ඒකන අතීත පනිවුරු සඳහන් කළේ අපි සත්පුරුෂයන්ගෙන් උද්බනා හමු. අසත් පුරුෂයන්ගෙන් බනහනෝ එදර අසත් පුරුෂයන්ගෙන් බණහන්න අසත් පුරුෂයෝ බව දැනගෙනද අසත් පුරුෂ බව දන්නව නගහන්නේ නමුත් අහගන යනකොට තමයි තේරෙන්නේ මේ කියන දේවල් නිර්මල ධර්මයට වඩාහුගක් පටහැමි කියලා නමුත් නැගිටලා යන්නෙත්නෑ ඒ වෙලා වීවර වෙනක හැබයි ඒ අහන ධර්මය හිතට ගන්නෙත් නෑ බන අහලා නැගිටල ගහිල්ලා ඒ දේශනාව කරපු කෙනාව විවේචනය කරන්නත් න භගිතු නාසිතයක තහනන් කරලතිනවා පුද්ගලයක්න් විවේචනය කරන්න එපා කියලා එක් විවේශනය කරඩ කියන්න මොකක්ද ඔවුන් කියපු වැරදි ධර්ම කාරණාවට පහර දෙන්න කියනවා එක හැකි තරම් සමාජයේ නිවැරදි කරඩ කියනවා වැරදි ධර්ම කාරණාවට පහරදිනව නකයි පුද්ගලය විවේචනය කරඩ න්න එපා එතට ගැටෙනවා දේශය උපදිනවා. මටත් නොදැනීම මාව විනාස වෙනවා. අ යෝනිසෝ මනසි කාරය කියන එක මගෙන් ඇත් එලා හිල්ල මොකද මට අකුසල්ලනෙනවා මටම තේරෙන්නේෙ නෑ ය පුද්ගලය වේචනය කරන්න ඇන්ඩපා. ධර්ම කාර්නාවට පරදිෙන්ට. එක භාගිතුන් වහසගම දේශනාව. ඉති ඒනිසා ඒ අතීතාය සඳහන් කරනවා අපි අසත් පුරුෂයන්ගෙන්ද හනවා හැබැයි අසත් පුරුෂ ධර්මයේ බැහර කරනවා සත්පුරුෂයන්ගේ ධර්මය කෙළිගන්නවා. ති ඒට අවසානි සඳහන් කළා වචනයකු වචනය ගානය හනකොට ඊළඟට තතරවනිි පියවරේ තමන්ගේ භාෂාවට පරිවර්තනය කරගන්නකොට සත්පුරුෂයන්ගෙන් අහලා මනාව දැනගෙන තමන් දැන ඉගනගත්ත ධර්ම කාරණාවට අනුව ප්‍රඥ්ඥාාවෙන් විනිවීද දකින තුරුම සසරින් මිදන තුරුම සත්පුරුෂයන්ගේ වචන මනවාහන්න කියලා. සඳහන්කලේ ප්‍රඥාවෙන් විනිවිධ දකින තුරුම එකන මේ දර්ුමය තුළින් මේ ලෝකයේ විධාර් විදර්ශනාත්මකව දකිඩ පුළුවන් වඩුවනේ භාගිතුන් වහසේ දේශනා කරපු කාරණාව අපිකමු දුකයි කියලා ද දුකයි කියල කියහම ෆ්‍රැස් වෙනව කියලා කියැනෙ දුකක්නේ දුක ඕන පැත්තකට කතා කරහැකි යමක් ්‍රැස් කර ගන්නවා කියලා කෙනෙ දුකක් හරි නව කියල කැනෙ දුකක් නිදහස් වීම එකනි රට්ටපාල මහරහතන් වහස ගෙදරගෙන්න්න ගණඩ ඕන නිසා තාත්තා කලේ ගේ ත්‍රීති විච් රංග්‍රදිී මුතුමැෙනික් ගැනල්ල සාලිමැද්දෙ ගොඩගහලා කලාලවලින් වහලා දානට ආරාධනා කරලා දානට වැඩියහම අර කලාල ටික අයින් කරලා ෆ්‍රංග්‍රීදී මුතුමැෙනික්වෙෙන්නලා කියනවා ස්වාමීනින් ඔයසිවුරු තියල ගෙදරෙන්ඩ මේ තිය නැති තරන් ධනයේ මේ ධන අරගන ඕන තරම් සැපවිඳින්ද පංච කාමය හොඳට විඳින්ඩ ඔබ වහන්ස කැමති විදිහට පින්කනුත් කරන්න මේ වගේ දං කරලා ඇයිල මේ සැපය විඳින්ද මේ බාර ගණ්ඩ කියලා රටපාලය හස මොකක්ද කියන්නේ තාට තාතර කියනවා ගෘහපතිතුමනි ඔබ කැමති සැපවිඳින්ද ඔබ කැමති සැප විඳින්ද ල මේ ඔක්කොම රත්තවල පටවගෙන ගිහිල්ලා ගඟ මැද්දි හලාල එන්න කියලා. සැප කැමතිනම් මෙවා ගඟ මැද්දි හලාල එන්ද නැතුව කවදාවත් මෙව ගොඩ ගහගෙන සැපවිඳින්ද හිතන් දෙපා කෙල කියන්නේ. ඇත්තටම මහ ොකු බරක්නෙ සුළු පටු බරක් නෙම දින මහ ලොකු බරක් එක රකින්ඩෝනේ ආරක්ෂාව සපයන්ඩෝනේ ආරක්ෂා කරන්ඩ සමහරලාට ගබඩා හදන්ඩ ෝන ඒ වගේ අල්මාරි හද් ෝ රැකවල් යොදන්්ඩෝනෙ සුළුපටු කරදර ගොඩක්ද තියන්නේ මේටික නොති බනං එ කිසික් ප්‍රශ්නයක් නැතුව මේ සියල්ලට යොදන කාලයේ අපාෙන් විිදන්ද යොද්ඩ පුළුවන් මේවත්ත එක පාහිටින ඇන්ඩවෙන්න ඇයි හොරු ගන්න සේවකයෝ ගන්නවා කෙලෙස් උපදිනවා ඔවුන් සමග ගැටෙනවා හිරේ විලංගවියදාණන්ඩ හිතෙනනවා පහර දෙෙන්ඩ වෙනවා පතිසං කරන්නග හිල්ල. ඉතින් ඒවාගේ දුකක්ම තමයි තිය නති මේ දේවල් නිසා. දොර දුක කියල කිහම මේ මම අරගෙන ආපු දේ ං හම්බ කරගත්ත දේ නිසා මං පිටිපස්සිෙන් කොහොමද දුකෑැවිල්ල යෙන්නේ. ධර්මාණ්ුකූලෝ ඒක මනාවම සණඩෝනය. ඒකයිකඇන ප්‍රඥාවෙන් විිනිවිද දකිින් දෝන හැම කාරණාවක්ම ප්‍රඥ්ඥාාවෙන් දකිින් දෝනය. නිකන් හිතන්ද. ෙදරට සුරතල් සතෙක් ගෙනවා කියලා මාල්ලු ටිකක් මාළු ටැන්කියක් ගැනල්ල තියගන්නවා කියලා බොම සතුටින් තමයි මේක කරන්න න තීට පස මූන පාන්් සිද්ධවෙන්න ගැටලු කොඩ අපිගේම කුරුල්ලෝ ටිකක් කරංගාව කියලා. අරංගෙනකොට හිතුන් නෑන මේක මහු පවකන්දරාවකට මුල පිරීමක් කියලා එ බලන් අපි ඕන තරන්ගොයි දකල් තිනෙකුරල්ලො ඉන්න තැන්වල එගොලෝ කොච්චරවත් තින්නේ අර කම්බිකූඩුව අප අප. ඒ හ ලට නමුත් එගේ ජීවිතයම ඒ ඇතුලි කූඩු වෙලා න්නවා මිසක්. අපි සත්තු සිවපාවන්ෙන් ආරක්ෂා කරලා කෑමටික ළඟට දීහිලා. මළ පහ කරන වවා ඉන්න ැ නැතුව පල්ල හැට වැටෙන්ඩයිඩ හදලා ඒ සියල්ලම සුද්ධ කරගෙන ඒ අයට අව්‍ය සියලුම සැපසම්පත් දීගෙන හිටියත් ඒක්වතේ ගොලන්ට වටින්නේ නිදහසේ ගිල්ලියෙන්ට තියනෙන කතර නමුත් මේ කොටු කරගෙන ඉදීම තුළ මටත් සංසාරිකී කාලයක් මේවාගේ හිරවෙලා ජීවත්යෙන්ටවෙයිද. තැන් ඕක කවදහරි ධර්මකාරුණාවකින් ඉගැනගත්තාම බයහිතනවා. තැග දොට දම්මෙ කුරුල්ලො නිදහස් කරන්න හිතෙන දැන් ඔන්න ඒ ප්‍රශ්න ගානකට මූුණ පාන්්ඩ සිද්ධ වෙනවා මේ ගොල්ලො කවදාවත් එලි ඇවිදලා නෑ. අනික් කුරුල්ලන්ට පුරුදු නෑ. අනේ නිදහස් කරහම අනික් සතුක මේ මරාගෙන කයිද. එහ දැන් අරින්ඩත් බෑ අරින් නැතුවත් බෑ ැ ආය ප්‍ර්න ගොඩා. මාලු හදනයට තොයි ප්‍රශ්නම තියෙනවා. තැන් ගෙදර තියාගණඩ හිතෙන්නෙන ගඟට වැවට මුහුදරගෙන් හිල්ල දාණ්ඩත් බෑ මොනවීද දන්නේ නත් කල්තියම්ම මුලින් මේ කාරණාව හිතන්්ඩුවන. අඟිකයික ප්‍රඥාවෙන් විනිවිඳ දකිින්දෝන. ධර්මශ්‍රවනය කරලා එක විනිවිධ දකිින්ඩෝනෑ. එතකොට තමයි තේරෙන්නේ මේ කොහොමද වෙන්න කියන කාරනවා. එහෙම දකිින්ට පටන්ගත්තර පස්සේ අපි පැටලෙන හුගක් තැන් ලෙහා ගණ්ඩපුළවා. ඒක මෙතන සඳහන්කරෙන් ප්‍රඥාවන් විනිවිධ දකිනතුරුම සසරින් මිදනතුරුම සත්පුරුෂයන්ගේ වචනය මඟදි අත්හයින්න නැතුවම මනාව ඒ උදෙසා ඒ ඔස්සේ කටයුතු කරන්න පුරුදු වෙනකම්ම මේ කාරණාවිතා විශේෂයෙන් අහණ්ඩුවනෑ. විශේෂයෙන් මතක තියා ගණ්ඩුවේ. මේක ජවිතය විශේෂ කාරණාවක් බවට පත්කර ගණ්ඩෝනි කියල සඳහන් කරනවා. නමුත් පිඳතිනී අපේ ත්‍රිපිටකය කොයි තරම් මනාව අපිට කරුණු පෙන්නල දීලා තිබුණත්. ඉතාම සෙවුම් තැන් මනාව ඔප්නංවල මතු කරලා කියල දීල තිබනත් සමහරලට සමහර කෙනෙක් තමන්ට ගැලපෙන දේ විතරයි බාරගන්නේ. මේ ධර්මය අපිට තන ගැලපෙන්නේන ගො අපේ කෙලෙස්වලට නිය අපි කැමැති.ඒ කෙස්වෝල්ඩ විරුද්ධව භාගිතුන් වහසක ධරමේ තියෙෙන. නමු තුඟක් අය ඉන්නේ තමන්ට ගැලපෙන් ඇතම් ප්‍රතික්ෂේප කරට. තමන්ට ගැලපෙන් තම් චෝදනා කරට. චෝදනා කරලා විවේචනය කරනවා ප්‍රසිද්ධී.යි මට ගැලපෙන් නැතිද. නමුත් දර්ුමඒමකක්්ද භාගිතුන් වහසේ කොහොමද දේශනා කළී මූලාශ්‍රය කොතනදතියන්නන්නේ කිය කරන හොන්. හැට කවු ය එන්ද අපිට ගැපෙන විදිහයට ාගිතුන් වහසේ දම් දේශනා කරලා නෑ. භාගිතුන් වහසේ ධර්මය දේශනා කළේ සත්වයාට සසරින් මිදෙන්ඩ කටයුතු කරන්න ඕනි කෝමද කියන කාරණාව පහැදිලි කරන්න. අ නිසා එ නිර්මල ධර්ම පර්ප්තියම හැමේලා ජීවිතයට අරගෙන මනාව අහලා මතක තියාගෙන දරන්ඩ කියන කාරණාව භාගිතුන් වහසේ දේශනා කරනවා. තන සූත්‍රයේ පළවෙනි ගාතාවෙන් සඳහන් කලා සක්කච්ච සුනන්තු භාසිතං. මනාව සකසලා සුනන්තු කියන හන් මේ දේශනාව මනාවහන් සක්කච්ච සුනන්තු භාසිතන් මේ කාරණාව පෙන්නුම් කරන්න තමයි යස්මා මම භාසිතං නාමාති දුල්ල බං කියල දේශනා කරන්නේ අටකතාව සඳහන් කරන්නේ. යස්මා මම භාසිතං නාමාති දුල්ල බං. කදමි භාගිතුන් වහන් සඳහන් කරන්නේ යම් හේතුවකින් මගේ වචනයනං අති දුර්ලබද ඇයි භාගිතුන් වහසයම සඳහන් කරන්නේ මේ භාගිතුන් වහසගේ භාෂිතය මේ තරන් දුර්ලබයි කල කෙන ලෝවතුනාා බුදුරජාණන් වහස්සලා ලෝකෙ පහළවෙන්නේ අතිශයිම අතිශෙයිම්ම කලාතරක බුද්දු පාදෝච දුල්ල බාකලනි සඳහන්කළේ භාගිතුන් වහසගේ උපත අතිශයෙන්ම දුර්ලබයි සඳහන් කරනවා මහාකල්ප අසංක්‍ය ගණනක් ගෙවිලේනවා ලෝකයේ බුද්ධ ෂූ්‍යයි ඇති මහාකල්ප අසංක්‍ය ගානක් කියල කියහම පිඳදක තේරෙන්ට මහාකල්පය කොච්චර දුරද කියර ජන ගණඩුවෝ කෙටියෙන් කෙටියෙන්ම් සහර දේශනාවල්ලු පැදිලි කරලා තියෙනවා මහාකල්පයක් ඇතුළේ අන්තර්කල්ප කියල පුංචි පුංචි කල්ප දෙසය පණ සයක් තියෙනවා. මහකල්පය ඇතුළි අන්තර්කල්ප දෙසය පණ සයයක් තියෙනවා. එතවට එක අන්තර්කල්පයක තියෙන මනුස්්‍යවර්ෂ ගාන අපේ බාහිර ධර්ම ගන්ථවන සඳහන් කරල තියෙනවා අසංක්‍ය අසූ හාය ලක්ෂ හතලිස්ටහ අන්තර්කල්පයක තියෙන අවශ්‍ය මනුස්සවර්ශවලින් අසංක්‍ය අසූ හයලක්ෂයැන් එකයි බිදු එකසිය හතලිහේ ඒවා අසූහාය ලක්ෂ හතලිස් දාහක් අන්තර්කල්පයකට ආවිෂයි. ඒවාගේ අන්තර්කල්ප දෙසය පනස් හයත් මහාකල්පය ඇතුලි තියෙනවා. ඒ දෙසය පනස් හයෙන් සමන්විත කොටසට තමයි මහාකල්පයගෙන කියන්නේ. එතකොට එවන් මහාකල්ප අසංකය ගනන් ගෙ වෙනවා ලෝකයේ නමු බුදුරු පහලවෙන්න ඒ තරන් භාගිතුන් වහන්සගේ උපත ලෝකට දුර්ලබයි ැ මේ මහා බද්‍ර කල්පේ නං භාගිතුන් වහසර පශ්නමක් පහළ වෙනුවන් එකන අන්තර්කල්පෙන් අන්තර් කල්පිට පහළ වුණා ැ සිවනමක් පහළ වෙලා ඉවරයි මෛත්‍රී භාගිතුන් වහස විතර පහලවෙන්න ඉන්න එඒ පහලවෙ ඊළඟ අන්තර්කල් සඳහන් කරනවා මෛත්‍රී භාගිතුන් වහසේ පහලවෙන්න තව කොච්චර කල් තියනවාද කියනක ද ඊළඟන්තර්කල්පි කියිය මහමත් මහර ඒතාගෙන හිට නිද වගේ කියලා. එහෙම නෙමේ අපි දිව්‍යලෝකෙම ඉපදනොත් මේ ජීවිතන් පස්සේ දෙව්ලොවෝ ඉපදිලා එතනන් දලා භාගිතුන් වහස පහළ වෙනකං උපදින්නේ දෙව්ලොවම නං ඉ දෙවන්ගේ ආවශ්‍ය අඩුම දිවිය ලෝකයේ ආවිශවරුදු ලක්ෂානුවයි වැඩිමදිවිය ලෝක ආවශ අරුදු මනුස්්‍යවර්ෂයෙන් නවසිය විසිය කෝටි හැට ලක්ෂේ මේ ආවිතියන මේ අතර දෙවිය ලෝකෝලම ඉපදුනත් අපි කෝටි ප්‍රකෝටි ගානක් දෙව්ලොවම උපදිනවා කියල කියන්නේ මෛත්‍රභාගිතු වනාස පාලකොට කෝටි ප්‍රකෝටි ගනන් දෙවියන් අතර මුපදිනවා එකන එච්චර කල්තියන මෛත්‍රභාගිතු වනාස පාහරින්ට. ිතන්කු මිනිස්සුන්ගේ ආවුශය ගෙවෙනවානේ දහයට යනකං අපේ පරමාවිෂ මේ වෙනකොට තියෙන්නේ සීඇත් එකසිය විස්සත් අතරේ අපි ජීවත්තයෙන් අසුවක් ඇත්ත පහක් හැට එහෙම ජීවත්තෙන් වත් පරමාවිජයේ තියෙන්නේ සී ඒකසිය විස්ස අතරෙන් මේ වෙනගොටති නහෙම. ඇ මේක දැන් දහයට අඩුුවෙන්ඩිපේ දහයට අඩුවෙලා ආය ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් වැඩෙන්ඩෝනෑ එකයි බින් දෙකසිය හතලිහට ඒකාලට මිනිස්ුන් ගේ ආවෂය කයිබින් දෙකසිය හතරිිහකයකෙන් දෙවියන්ට වඩ ආවුෂයි දහයින්දල එකයි බින් දෙකසිය හතලිහිට අපේ ආවෂයි වැඩි වඩෝ නෑ. වැඩි වෙලා එතනින් පස්සේ ආය අඩුවග නඩුවග නඩුවගෙන ැල්ල මිනිසුන් ්‍යාෂාවවරුදු ලක්ෂයක් වෙන කාලවෙන කොට තමයි මෛතිරි භාගති ොහස පහල වෙන්නේ. ඉති මේක මේ අසංකයේයට වැඩ වෙනවා කියල කීවට මේක දිගට වැඩිවෙවී වැඩිවේව අනවානෙේ. අවුරදු දහයි ජීවත්වෙන කෙනා. අවුදු විස්සක ආයුෂයේ ලබන කාල වෙනකොට සමහලට දහය විශ්සයි අතර අවුදු සියගාන ගෙවෙනවා. විස්සට වැඩිටකොට. අපි ආශ්‍යත් මේ අඩුවනවකට එක පාර අඩුවෙනව නෙමේයිනි. ඉතින් ආය අවුරදු සියගානක් යනකොට තමයි මිනිහෙක් ්‍යාවශ්‍ය අවරුදු තියහන් ගෙන්නේ. කයාතර කාලය අවුරදු සීයක් කමරක් ගැවෙනවා මේ දවශයෙන් කිය නිටවට වැඩුවන්නට පුළුවන්. ඔහොම හිල්ල යංකයට ය්ඩුව. එහෙම ගිහිල්ල අයලක්ෂට අඩුවෙනවා කියලා කියන්නේ පුදන් අසංකීයට ගියා කියල කියන්නේ මිනිස්සුන්ගේ පිනත් වැඩීනේ පින් වැඩි කාලට මිනිසුගේ අවෂ අඩුවනවත් අඩුඉන්නේ මිනිසු යකුසල් වැඩිුවෙන්ට වැඩුව නතම අවශෂ බහොම ව පිරිහිෙන්නේ එ එකන තරම් කාලයෙක් තියෙන හතාව ඒකා ලේසේ වෙතත් මෛත්‍රී භාගිතුන් වහසකෙන් පස්සේ. සඳහන් කරලාම තියෙන්නේ මහාකල් පසංකයක් බුද්ධශ වන්නේ කියලා. තැන මොනතරන් අඳරු අගාධයක්ද කියලා. මේ ඉන්නේ මොනතර හරි තීරණාත්මක තැන කපීඉන්නේ. බැරි වෙලාවත් මේ ජීවිතන් අවිච්චයට ගියොත් මෛත්‍රභාගිත වහසික හොළඟවත් හැබෙන්නේ අපිට. ඇ මේ මිනිස්සුන්ගේ පරමායි ශවෞරුදු සීයේකසිය විස්් තියන කාල විචයට ගියොත් අන්තර්කල්පය යවීචී අවෂ්‍ය ඊළ ගන්තර්කල්පය සීයේක ක සී විස්් කාලය තමයි අප අවිීචීෙන් ගොඩවන්න මෛත්‍රබාගිතුන් වහස පාලවෙන්න මනිසුන්ගේ පරමවෂ ලක්ෂේ කාලි ඉති මනිසුන්ගේ යාුෂ සීය කාලය වෙන ගොඩ ඒ ශාසනය ඉවර වෙනවා මගෑරුුණොත් එහෙමඇය මහාකල් පසන්කක් බුද්ධෂූ්‍යයි ආන් එහෙම හිතල මේ කොහොදට වැඩ කරගන්න තිනෙන කාලේ ැම එලාම හිතන්ඩෝන මතා පොඩි කාල යිතියන්නේ කියලා. ලෝක මේේදීවල් ලැරෙන්ඩෙ තව ඉස්සරහට නොයෙක් කොයිතරං ව්‍යසනයිද. ආපුයිරසල්ට වඩා බරපතල වෛරස් ඉස්සරහට එන්ඩ බැරිණෙන්නේ. ඉදි මේ වගේ නොයෙක් අතිරේක හේතු ඇවිල්ල ජීතය විනාස වෙන්න පුළුවන්නේ. එිනිසා එනම් වහා වහා ලහිලහියේ මේතියනවස්ථාවෙන් ප්‍රයෝජනගන්න එක තමයි කරන්්ඩෝනේ ඒකයි භාගිතුන් වහස දේශනා කරන්නේ. මගේ වචනය හරි දුර්ල බයි. ගැන ාගිත ොහැක වචනය හරි දුර්ල බයි මන වහන්ට. අට්ටක් කන පරිවජ්ජිතස්ස කනස්ස දුල්ල බන්තා ධර්මය අවබෝධ කළ නොහැකි කාලාටක් තියනවා කිය සඳහන් කලා. අපගේ නොකල් අටක් තියනව කියලා. නොකල් අටෙන් මිදුන සත්වයාට නිවන් මග බොහුණ පහසේ ැබේ අපි ඉන්නේ නොකල් අටෙන්ම බිදිලා ඒේ නිසා මේ වෙලා යම කරගණඩ බැරි වනොත් එක අපේම අවාසනාව මිස කවදාවත් එක අපේ යහපතක් වෙන්න නෑ නොකල් අටෙන්ම බිදිල ඉන්නි නිසා එඒයින් උපරිම ප්‍රයෝජනයයක් ගණ්ඩ භාගිත වහසට කීකරු වෙන්න ම. නිසා ලෝතුරා බුදුරජාණන් වහසේ දේශනා කරබූ ධර්ම මාර්ගයට කීකරු වෙලා මේ සංසාරය හැබැ ස්වභාවේ ධර්මේතු ලිින් ශ්‍රවණය කරලා දැනේගෙනගෙන මේ සංසාර කෙරවල කරන්න වීර්ය වඩන්ඩ නොසැලෙන ශ්‍රද්ධාවක් ජීවිතයේ ගොඩනගා ගණ්ඩ මේ ලැබි චාස්ථාව ප්‍රයෝජනයට ගන්නත් භාගිතුන් වහස ්‍යාශි රුවාදීීම අපට ශක්තිය ධෛරිය භාග්‍ය වාසනාව උදාවේවා කියල ප්‍රාර්ථනා කරව. පදතිනි අද. ධර්මදශාවේ දායකත්වය දැරු ලබනවා ඩස් නානාය කර් මහත්මා දූදරුවන් ඇතුළු ඥාත හිතමිත්‍රාදීන් විසින්. සහභාගිවන සියලු දෙනාගේ නමින් මිය පරලෝගිය දෙමවපියන් ඇතුළු ඥාතිමිත්‍රරාදීන්ට මේ උතුම් කුසල්ලනු මෝදං වේවා. සහභාගි වන සියලු දෙනාටම නිදුක් නිරෝගි භාවය ප්‍රාර්ථනා කරන අතර සුජීවත්ව සිටින දෙමවපියන්ට නිදුක් නිරෝගි බව. දේශකයණන් වහන්සේට නිදුක් නිරෝගී බව. බෞද්ධයා මාධ්‍යජාලයේ කාරි මණ්ඩලේ සියලු දෙනාටමත් ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් උතුම් තුනුරුවන්ගේ ආශිරුවාදයත් නිදුක් නිරෝගි භාවේ චිරජීවනයත් වහ වහා සැලසේවා කියල නානායක් අරමහත්මා ඇතුළු පිරිසවිසින් පාර්ථනා කරමු ලබනවා. ඒ පෙන්වත් පිරිස පුුණ්ඥානුෝදනක් කල මෞපියන් ඇතුළ සියලු දෙනාටම පින් අනුමෝදං වේවා. ආශිරවාද කළ සිල්ු දෙනාට මරත් නත්‍රී ආශිරවාදයෙන් නිදුක් නිරෝගි භාවය සැලසේවා. ප්‍රාර්ථනය බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක අමාමහනිවනින් සැනසෙන්ඩ මේ උතුම් සද්ධර්මදානා නිසංසයත් ශ්‍රවනානි සංසයත් පාරමිතාවක් වේවාකින ප්‍රාර්ථන කරමු. ආකා සට්හාාච බුම්මට්හා දේවානාගා මහිද්දිිකා පු්ඥන්තන් අනු මෝදිත්වා චිරංරක්කංතුළෝ කසාාසනං දේවෝ වස්සතුකාලී නේ සස්්‍යිය සම්පත්ති හේතුචචෙ පිතෝ භවතුලෝකෝ චේරාජා භවතු දම්මිකු